මට පෙර කතා කරපු මෞලවි මුලාෆ කිව්වා මේ දවස්වල රනිල් වික්‍රමසිංහ නිතර පාර්ලිමේන්තුවට එනවා කියලා. මම කැමති රනිල් වික්‍රමසිංහට කියන්න යාගේ ඔය සීතල කාමරයෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ ගාලු පුරවරේ තියෙන මෙන්න මේක දිහා බලලා ඔය කියන කතා ටිකක් කියන්න කියලා. ඒක කියන්න ඔහුට ශක්තියක් නැහැ. ඒකට එහෙට කියන්න ඔයාට හැකියාවකුත් නැහැ. මොකෝ ඔහුට ඔය කතා කියන්න පුළුවන් ඔහුගේ ආරක්ෂිත අර 134 ඉදිරිපිට විතරයි. මෞලවි මුලාෆ ඔබතුමාට තියෙන්නේ එළියේ ඉඳගෙන ඕක පොඩ්ඩක් අහගෙන ඉන්න. අවශ්‍ය නම් ටීවී එක නිවලා දාන්න පුළුවන්. අපිට මහ කරදරයක් ඕක ඇතුලේ ඉඳගෙන හැමදාම අහගෙන ඉන්න ඕනේ එයාගේ කතා. එයාට කතාවක් දීලත් නැහැ හැමදාම එනවා. හැමදාම ඇවිල්ලා මොකද්ද මාතෘකාව මොකද්ද විෂය කියලා අදාළ නැහැ. මොකක් හරි කියලා යනවා. අර දේශනා තියනවා වගේ කතා කරලා යනවා. අද කතා කරනවා අධ්‍යාපනය ගැනත් කාන්තාවන් ගැනත් විශ්වවිද්‍යාල ගැනත් හැම මාතෘකාවක් ගැනම විශේෂඥයා රනිල් වික්‍රමසිංහ බවට පත් වෙලා. ඇවිල්ලා ඊට පස්සේ දැන් අද ඉඳන් කියනවා හැමදාම කියන තව කතාවක් තියෙනවා. එයාගේ පුද්ගලික අත්දැකීම් අනුව තමයි ප්‍රතිපත්ති හදාන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි. අවුරුදු 21න් විශ්වවිද්‍යාලයෙන් එයා එළියට ආවලු. ඉතින් දැන් මොකද මේ තරුණයන් අවුරුදු 25 30 වෙනකන් විශ්වවිද්‍යාලවල ඉන්නේ කියලා අහනවා. ඒගොල්ලොන්ගේම පාලනය නිසා තමයි එහෙම අපේ දරුවන්ට සිද්ධ වෙලා තියෙන්නේ. විභාග ප්‍රතිඵලෙන්න කොච්චර කාලයක් ගියාද? මේ පාර ඕ ලෙවල් ප්‍රතිඵලාවේ මාස ගාණක් පරක්කු වෙලා. ඒ ලෙවල් ප්‍රතිඵලාවේ අවුරුදු ගාණක් මාස ගාණක් පරක්කු වෙලා. විභාග කල් දානවා. විභාග ප්‍රතිඵලෙන්න කල් යනවා. විශ්වවිද්‍යාලයට ඇතුල් කරන ලයිස්තුව හදන කල් යනවා. ඔය කාගේද වගකීම? ඒ විශ්වවිද්‍යාල දරුවන්ද පාසල් දරුවන්ද මේ අම්මලා තාත්තලාගේ වැරද්දද? ඔහු ඒ කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් දැන් නීති හදන්න යනවා විශ්වවිද්‍යාලයක ඉන්න පුළුවන් කාලය සීමා කරන්න. ඔහුට තියෙන පෞද්ගලික ප්‍රශ්න ඔහු ජාතික ප්‍රතිපත්ති බවට පත් කරන එකයි මෙතන වැරද්ද වෙලා තියෙන්නේ. ඔහුට තියෙන වසන්ත මුදලිගේ සහෝදරයත් සිරිදා මහාමුදුරුවත් එක්ක තියෙන තරහ ජාතික ප්‍රතිපත්ති වලින් පිරිමහ ගන්න හදනවා. ඒකට අපි ඉඩ තියන්න ඕනේ නැහැ. ජාතික ප්‍රතිපත්ති හදන්නේ පුද්ගලික කොන්ත්‍රාත්තික කළමනාකරණය කරගන්න නෙවෙයි. ඒක රනිල් වික්‍රමසිංහ හොඳට මතක තියාගන්න ඕනේ. ඒ මදිවට අද ලොකුම විහිළුව අද කාන්තා අමාත්‍යංශය වෙනුවෙන් කතා කරන්න ඇවිල්ලා ඉඳන් කියනවා කාන්තාවන්ගේ සහභාගිත්වය වැඩි කරවන්න ඕනෙලු. පාර්ලිමේන්තුවේ ඉන්නේ 12යිලු. ඒක වැඩි වෙන්න ඕනේ. ඒක ගැන අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි මොකටද ලැජ්ජ වෙන්නේ? එයානේ ලැජ්ජ වෙන්න ඕනේ. ලැජ්ජ වෙන්න ඕනේ මේ කතා කියන රනිල් වික්‍රමසිංහ ඊයේ සරෝජ සහෝදරී සිටියා. තව අපි සහෝදරයන් කීප දෙනෙක් එක්ක පාර්ලිමේන්තුව ළඟ උද්ඝෝෂණයක් කරනකොට අපිට අඩියක්වත් යන්න දෙන්න බැරුව එතන මහ පොලිස් බටකායක් දාලා ඒක නවත්වන්න තැත් කරා. පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳන් කියනවා කාන්තා සහභාගිත්වය වැඩි කරන්න කියලා. කාන්තාවන් පාර්ලිමේන්තුව ගාවට එනකොට ළඟට එනකොට බය වෙලා එයාගේ මර්ධනය දියත් කරන්න හදනවා. ඉතින් මෙවැන් පුද්ගලයෙක්ගෙන් අපිට මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ජන බලයක් නැති, ජන පදනමක් නැති, තමන්ගේ ඉතාමත්ම පටු අත්දැකීම් තුලින් ජාතික ප්‍රතිපත්ති තන නිර්මාණය කරන්න හදන, තමන්ගේ ඉතාමත්ම පටු අදහස් තුලින් රටක් පාලනය කරන්න හදන නායකයෙක් මම හිතන්නේ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළේ ඉවරයි. ඒ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ඇටියට තමයි අද මේ විදියට අපේ ජාතික ජන බලය වටේ මිනිස්සු එකතු වෙන්නේ. මොකෝ මෙතන හොඳම විහිළුව රනිල් වික්‍රමසිංහ අද අධ්‍යාපනය ගැන කතාන්දර කියනකොට පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි කරන්න ඕන හැටි, අධ්‍යාපනයට වෙන්න ඕන ප්‍රතිසංස්කරණ කියන හැටි දෙපැත්තේ ඉඳගෙනම ඔක්කොමලා ඔළුව අනනවා. ලක්ෂ්මන් කිරියල්ලා තොළුව වනනවා, මහින්ද රාජපක්සත් තොළුව වනනවා, ඔක්කොමලා ඔළුව වනනවා. එතකොට මේගොල්ලෝගේ මොකද්ද තියෙන වෙනස? මොකද්ද මේ විපක්ෂයක් කියලා මොකද්ද තියෙන වෙනස? ඔක්කොමලා ඉඳා එතකොට රනිල් වික්‍රමසිංහ ඉඳන් කියනවා ආ දැන් අපි ඔක්කොම එකඟයිනේ, ඒ නිසා අපි දැන් එකතු වෙලා ඔක්කොමලා ප්‍රතිපත්තියක් හදමු, අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නේ කොහොමද කියන එකට දැන් මෙතන කවුරුවත් විරුද්ධ නැහැනේ. එයාම කියා ගන්නවා
ඒ ඔක්කොම කතා කරන්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහට ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ කියන එක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඔහුට එළිය ඇවිල්ලා ඔය කතාවක් කරන්නත් බෑ. ඔහු ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්. ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප වෙලා ඉවරයි දැන්. ඒ නිසා ඔහු මතක තියාගන්න ඕනේ ඔහුට ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ දාන සෙල්ලම් ඔහු ඔය කියන කතා කිසිවක් මේ රටේ ජනතාවට අතාලත් නැහැ මේ රටේ ජනතාව බාරගන්නෙත් නැහැ මේ රටේ ජනතාව විශ්වාස කරන්නෙත් නැහැ කියන එක රනිල් රාජපක්ෂ හොඳට මතක තියාගන්න ඕනේ මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙලා ඉවරයි ඒ නිසාම තමයි මේ වෙනකොට එක එක හේතු දාගෙන එක එක දේවල් කතා කරමින් මැතිවරණ කල් දාන්නත් योजना गेन हदाने अदत्ंदवा कांता सहभागित्वे वैधिकरण अवश्यायलु अलुत मेतिवरण नीति गेन रानिल विक्रम सिंहटा ओय राजपाक्ष आंडुवटा तपि एकाकियनवा कांता सहभागित्वे अपि वैधिकर गान्ना හැබැයි ඔහු හිතනවා නම් කාන්තා සහභාගීත්වය වැඩි කරන කියන හේතුව දාලා මැතිවරණ කල් දාන්න හදනවා නම් ඒකට මේ රටේ කාන්තාවන් ඉඩ තියන්නේ නැහැ. ඒකට මේ රටේ කාන්තාවන් සියල්ලම එළියට බහලා වෙලාවට අපිට මැතිවරණ ඕනේ. මැතිවරණ කල් දාන්න අපි ඉඩ තියන්නේ අපි අපේ සහභාගීත්වය වැඩි කරගන්න අපි දේශපාලනයේ යෙදෙන විදිය අපි දන්නවා. එයා අපිට උගන්වන්න ඕනේ නැහැ. ඒ නිසා විතාමත්ම පැහැදිලි මොවුන් වගේ නායකයන් මේ ප්‍රතික්ෂේප වෙච්ච පරණ මැරෙන්න ඕනේ මේ වෙන්න ඉන්න මේ පාලකයන්ගෙන් අපිට වැඩක් නැහැ. ඒගොල්ලෝගේ අදහස් පරණයි. ඒගොල්ලෝගේ අදහස් ප්‍රතික්ෂේප වෙලා මේ රටට අවශ්‍ය ඒ අලුත් නායකත්වය අලුත් අදහස් ඒ ජවය තියෙන්නේ මේ වේදිකාවේ පමණයි කියන එක විතාමත්ම පැහැදිලි. ඔබ සියලු දෙනාටම ජය වේවා. බොහොමත්ම ස්තුතියි.